හොඳයි අපේ අද ඉරිදා ආයුබෝවන් දෙවන අදියර නැත්තම් දෙවන පැය අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි පැයට වඩා වෙනස් විදියට. පළවෙනි පැයේදී අපි ඔබ නිවසේ ඉන්නේ කොහොමද කියලා කතා කළා. නිවසේ කොහොමද විනෝදයෙන් සතුටින් පවුලයත් එක්ක කාලය ගත කරන්නේ? ඒ වගකීම තියෙන අයට වගකීම දීලා ඔබට තියෙන වගකීම තමයි විනෝදයෙන් ගෙදර ඉන්න එක, ජීවත් වෙන එක, සතුටින් ඉන්න එක, පවුලක් විදියට එකමතු වෙන්න එක. ඒකට අපි කාලය වෙන් කළා. දැන් ඊළඟ කාල පරිච්ඡේදයේදී අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඔබ මේ වෙලාවේදී මේ රෝගය හා සම්බන්ධ නැත්නම් මේ වෛරසය හා සම්බන්ධව ඔබට තියෙන වගකීම කොයි වගේද? ඒ වගේම ඔබ දැනුවත් විය යුතු කාරණා මොනවද මේ හා සම්බන්ධව? අලුත්ම තත්ත්වයන් මොනවද? මේ ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන කතා කරන්න අපි සුවිශේෂ දෙපළකට ආරාධනා කළා. ඔවුන් අලුත් අය නෙවෙයි නැත්නම් අමුතු අය නෙවෙයි. මේ වෙන විට ඔවුන් හැමදාමත් ඔබ සමග එකතු වෙලා දන්නා කියන අය අප සමග එකතු වෙලා ඉන්නවා. බොහොම කාර්යබහුල අවස්ථාවක නියෝජ්‍ය අධ්‍යක්ෂ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිවර්ධන මහත්මිය අපි ඔබව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම්තුමා නවින්ද සොයිසා වෛද්‍යතුමන් ඔබතුමා මෙහෙම බොහොම ගෞරවයෙන් මේ වෙලාවේ පිළිගන්නවා. අපි පහුගිය දවස්වල කතා කරපු සියලුත් එක්ක අලුත් දේවල් කතා කරා. අයිබෝන්. හොඳයි. මුල්ම ප්‍රශ්න විදිහට මම හිතන්නේ හැමෝගම ඔළුවේ තියෙන්නේ මොකද්ද අලුත්ම තත්ත්වය කියලා දැනගන්න. ඔව්. අලුත්ම තත්ත්වය කිව්වහම ඉතින් දැන් කොච්චර වැඩි වෙලාද? කොහොමද දැන් කියලා ඉතින් වැඩි වෙනවද අඩු වෙනවද දැන් හැමෝටම කුතුහලය දැනවන ප්‍රශ්නයක් මේ දිනවල. ඉතින් කොවිඩ් 19 මේ වන විට අපිට 115ක් අතර මේ ඊ දවසේ තුල රෝගී 9 දෙනෙක් පමණ වාර්තා වුණා. ඊට පෙර දිනේ එකදු රෝගියෙක්වත් සිටියේ නැහැ. ඉතින් කොහොම වුණත් අපි පහුගිය දැන් දවස් 17ක් විතර තිස්සේ අපි නිරීක්ෂණය කරනවා රෝගීන්. ඒ අනුව බලනකොට අපිට දිනකට අපි හැම සමහර දවස්වල බිඳුව වුණා, සමහර දවස්වල 13ක් 14ක් වගේ තිබුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ අපිට මේ අපිට දිනකට වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව. ඉතින් ඒ තත්ත්වය අපි මේ සති දෙකකට වඩා වැඩි ප්‍රමාණයක නිරීක්ෂණය කරනවා. ඉතින් අපි වසංගත වේදීව හිතනකොට වසංගත රෝග විද්‍යාඥවරුන් හැටියට අපි දකිනවා යම් කිසි පාලනයක් අර විශාල වශයෙන් එකවර රෝගීන් වාර්තා වෙන්නේ නැතුව යම් කිසි මට්ටමක පාලනයකට අපි නතු කරගෙන මේ தත්ත්වය අපි මේ වෙලාවේ කටයුතු කරගෙන යනවා විවිධ අංශවල සහයෝගයත් එක්ක. තෙවැනි தත්ත්වයක් තමයි අපි දකින්නේ. මේ தත්ත්වයේ මේ වෙනස් වීම ගැනත් අපි ඉස්සරහට කතා කරමු. වෙනස් වෙන්න පුළුවන් කොහොමද කියන. අද පවතින தත්ත්වය අපි දැන් මේ විදියට හැම දෙනාගේම උදව්වෙන්, උපකාරයෙන්, ඒ අයගේ බලවත් ඒ කියන්නේ උත්සාහයෙන් මේ මට්ටමක අපි තියාගෙන ඉන්නේ. දැන් මෙහෙම தත්ත්වයක් තමයි දකින්නේ. ඉතින් එතකොට රෝගීන් සංඛ්‍යා මංක 115ක් විතර. එතකොට අපිට රෝහලක සාමාන්‍යයෙන් දෙන ලද අවස්ථාවක දැන් මේ අවස්ථාවේ බැලුවත් රෝගීන් 250ක් විතර රෝහල්ගත වෙලා ඉන්නවා සැක කටයුතු රෝගීන්. ඒ කියන්නේ මේ රෝගීන්ගේ ආශ්‍රිතයි. 115ට අමතරව. 115ට අමතරව. නෑ 115ත් එක්ක. එතකොට දැන් මේ කතාව අලුත් වෙන්නේ ඊයේ රාත්‍රියේ නැත්නම් ඊයේ සවස් භාගයේදී ජීවිතයක් අපට අහිමි වුණා. මේකත් එක තමයි මේ කතාව වෙනත් දිශාවකට හැරෙන්නේ. දැන් ඒ නිසා මේ ජීවිතය අහිමිවීම සම්බන්ධව කතා කරද්දී මෙච්චර කල් නොදැනෙච්ච බරපතලකමක් මම හිතන සමාජයට දැනෙන්න පටන් ගන්න තියෙනවා. කොරෝනා වෛරසය සහ කොවිඩ් 19 පිළිබඳ මොකද දැන් චුට්ටක් බරපතල විදිහට හිතන්න පටන් ගන්න තියෙනවා. ඔයක හොඳයි බරපතල විදිහට හිතන එක. හිතන්න වෙනවා. අපි මුලේ ඉඳන්ම කිව්වා දැන් රෝගියට ගොදුරු වෙන අයගෙන් ප්‍රතිශතයක් අවදානම් තත්ත්වයට යනවා. ඒක 15%ක් විතර අවදානම් තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය විදියට ශ්වසන සාධනයක් විදියට හොඳ වෙලා ගියාට 85%කටම 15%කට විතර නියුමෝනියා ඊට එහා ගියපු මේ කියන්නේ හුස්ම ගැනීමේ අපහසුතාව ඊට පස්සේ සෙප්ටිසීමියා ඒ කියන්නේ භයානකම උච්චතම අවස්ථාවට එන්න පුළුවන්. එතකොට ඒක ගැන අපි පැහැදිලිව කිව්වා. ඒ වගේම අපි කණ්ඩායම් ගැනත් පැහැදිලිවම කිව්වා වයස්ගත වලට වෙනත් රෝගාබාධ තියෙන වෙනත් කියන්නේ නිදන්ගත රෝගාබාධ සඳහන් කරා. දිය වැඩියාව, අධික රුධිර පීඩනය, ශ්වසන ආසාදන, නිදන්ගත ශ්වසන ආසාදන. ඉතින් මේ වගේ අර ඊළඟට ඇතර ස්වභාවයෙන්ම ප්‍රතිශක්තිය වුණ කණ්ඩායම් ඉන්නවා. විවිධ රෝග තත්ත්වයන් නිසා, ඒ කියන්නේ වකුගඩු තත්ත්වයක් වගේ තියෙනකොට, ඒ කියන්නේ වකුගඩු නිදන්ගත රෝගයක් තියෙන කෙනෙකුගේ ප්‍රතිශක්තිය අවම මට්ටමකට එන්න පුළුවන්. දිය වැඩියාවෙත් ඒ වගේ. ඉතින් ඒ වයයට මේ රෝගියට ගොදුරු වුණාම වෙන්න පුළුවන් ඒ කියන්නේ සංකූලතාවයන් වැඩි. ඒක අපි හැමතිස්සෙම මතක් කරා. එතකොට අපිට 100ක් ඉන්නකොට
kidene kuta me tattwayata patthenna puluwan de kiyana eka hitanna ona 15 15 denekuta sankulatawen ara wedi patthata yanna puluwan 100ak innakota e widiyata apita hitanna wenna ehema apita hitanna wenawa mokada meka nikan saralawa hitannat ba ne ilangata ekat ekka tiyena wagakimath api therum gannawana api nirantarayen me maadhya osse vivida maadhya osse api katha karana Sri Lanka rupayani sansthawa mekata visheshayenma man hitanne mulu okkoma yanne corona gena man hitanne hama maadhya godak maadhya jala e wage vena dewal katha karanne ne e tarang janathawa danuwat karana ethin etakota man hitanne hama kenekma hondata mataka thiyaganna ona sankulatawayannu athi wenna puluwa 15 kata kiyana eka api oya oba sandahan karapu ethin ek rogiyek ඇත්තෙම මිය ගියා. එතකොට ඒ මිය ගිය රෝගියාටත් සංකූලතාවයන් තිබුණා. වයසත් 60ට වැඩි අය කණ්ඩායමේ හිටිය එකම තවත් නිදන්ගත රෝග කීපයක්. ඔහුට තිබුණු බවට වෛද්‍යවරුන් ඒ බව සනාථ කරනවා. ඉතින් විශේෂඥ වෛද්‍යවරුන් තමයි ඔහුට මේ ප්‍රතිකාර කරේ. ඉතින් ඒක නිසා මේ මේ තත්ත්වයට ගොදුරු වීම ගැන අපි කල්පනාවෙන් ඒක ඒක ගැන ආයි පාරක් හොඳයි හිතට ගත්තොතින් සංකූලතාවයන්නේ මේ නිකන් ගැස්සක් කැම්බරිසාවක් නෙවෙයි කියන කිතා ගන්නන්නේ දැන් මම හිතන්නේ දැන් ඔය මරණය පිළිබඳව බොහෝ දෙනෙක් බියෙන් පසු වෙනවා හැබැයි මම හිතනවා ඊට වඩා බිය යුතු කාරණයක් තියෙනවා මොකද මෙතෙක් රෝගෙන් වාර්තා නොවෙච්ච රටේ ප්‍රදේශවලින් රෝගින් වාර්තා වීම ඊටත් වඩා බරපතල විදිහට හිතන්න ඕන තත්ත්වයක් කියලා මේ වෙනකොට එහෙම අවස්ථාවල් තුනක් හතරක් වෙලා තියෙනවා මහනුවර ඒ වගේම කලුත දිස්ත්‍රික්කයේ ඒ වගේම දැන් මම හිතන්නේ තව ප්‍රදේශ කිපයක පුත්තලමේ ඒ වගේ වෙලා තියෙනවා මේකේ මම හිතන්නේ ඊයේ දවස ගත්තොත් අපිට තීරණාත්මක දවසක් කියලා කියන්න පුළුවන් එකක් තමයි මරණය සිද්ධ වීම මේ මරණය සිද්ධ වෙන්න කලින් අපි වෛද්‍යවරයෙක් දැනන් හිටියා දැඩි සත්කාරයකගේ යම්කිසි අපහසු තත්ත්වයේ ඉන්න රෝගීන් කීප දෙනෙක් ඉන්නවා ඒ රෝගීන්ගෙන් මේ රෝගියා විශේෂයෙන්ම ඔහුගේ වයස ඔහුගේ වකුගඩු බද්ධයකට යොමු වෙලා තිබිච්ච රෝගියෙක්. ඒතොර එයා ගන්න බෙහෙත් වර්ග තමන්ගේ ප්‍රතිශක්තිය අඩු කරන බෙහෙත් වර්ග ගන්නවා. ඊට අමතරව දියවැඩියාව තියෙන රෝගියෙක්. එතකොට මේ මේක අපි ගත යුතු ඉගෙන ගන්න ඕන කාරණේ තමයි මේ රෝගියා නිශ්චිත වෙලා රෝහලට පැමිණියා. රෝහලට ඇවිල්ලා ඒ අවශ්‍ය කරන සියලු ප්‍රතිකාර ලැබලා තමයි මේ මිය යන්නේ. ඒ නිසා මේක තීරණාත්මක මනසන්දියක් වෙනවා ඒ රෝහලට ඇවිල්ලත් වෙලාවට ප්‍රතිකාර අරගෙනත්. ඔහු අද මරණයට පත් වෙලා තියෙනවා. හැබැයි ඔහුගේ තිබෙන ගැටුකාරී තත්ත්වය දැන් කෙනෙක්ට මේකෙන් ආයා මිය ගියත් ප්‍රතිශක්තිකරණේ අඩුවක් තියෙනවා කියලා හිත හදා ගන්න පුළුවන් මොන. එහෙමනම් අපි දැන් පුරුදු වෙලා තියෙනවා. හැබැයි ඔහු මිය ගියේ හොඳයි අපි කතා කරමින් සිටියේ දැන් ඊයේ දවසේ ඉතාමත්ම තීරණාත්මකයි කියලා එකක් තමයි වෛද්‍යතුමන්ට අහවරු කරපු කාරණා එකක් අපි පළමුවරට මරණයක් අපි ලංකාවේ අත්දැක්කා. දෙවෙනි කාරණා තමයි මෙතෙක් රෝගීන් වාර්තා නොවිච්ච ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුණා. දැන් ඒ විශේෂ ප්‍රවෘත්තියත් අනුව ඔබට පේන්නේ නැති ඒ හඳුනාගත්ත ප්‍රදේශ දැන් සම්පූර්ණයෙන්ම වසා දමලා තිබෙනවා. දැන් ඒ කියන්නේ මේක තමයි දැන් බරපතල තත්ත්වය. ඒ කියන්නේ මේ මෙතෙක්කල් නොතිබෙච්ච ප්‍රදේශවලට මෙය පැතිරියාම. මම අර කියමින් ඉරපු කැලේ ඉවර කරන්න. මම කියන්නේ දැන් ඊයේ මිය යන පුද්ගලයා මිය යන්නේ රටේ සෞඛ්‍ය සේවයේ ලබාගත හැකි ඉහළම ප්‍රතිලාභ ලබා දෙද්දී. එතකොට රෝගීන් සංඛ්‍යාව වැඩි වීමත් සමගම මේ මට්ටමෙම පහසුකම් සලසන්න බෑ අපිට හැමෝටම. එතකොට මේ උපරිම පහසුකම් කියන්නේ මේ රෝගීන් 5 දෙනෙක් විතර තමයි අපිට දැනට ICU එකේ ඉන්නේ. වැලිකන්ද එක රෝගී. එතකොට මේ ඇයට දෙන්න පුළුවන් උපරිම ප්‍රතිකාර අපිට වෙන පැතිවල ඉන්න විශේෂඥ වෛද්‍යරු පවක් ගෙන්නලා කළ හැකි ප්‍රතිකාර කළා තමයි මේ රෝගියා මිය යන්නේ. එතකොට ජනතාව තේරුම් ගන්න ඕන එක තමයි එතනින් එහා තත්ත්වයකදී ඇති වෙන විශාල රෝගීන් වැඩි වීමක් සිදු වුණොත් මේ ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. එහෙනම් එතකොට අපි අවධානම තේරුම් ගන්නවා. එතකොට ඔබ කිව්වා වගේ දැන් ඇත්තටම රජයේ මේ තීරණය අරන් තියෙන එක ගැන ස්තුතිවන්තත් වෙන්න ඕනේ. ඒතර රජයේ තීරණ ගන්නවා. දැන් ඇයි රජයට අටලුගම වහන්න වෙන්නේ? අකුරණ වහන්න වෙන්නේ. ඒ ජන සමූහය විසින්ම කරපු වැරදි. ඒ අය විදේශ රටක ඉඳලා ආවනම් රෝග ලක්ෂණ තියෙනවා නම් ඔවුන් ගිහිල්ලා ඒ අදාළ කරන ප්‍රතිකාර ගත්තා හරි තමන් ස්වයං නිරෝධණයට ලක් වුණා නම් අද මෙහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒතර තීන්දුව තීරණ ගනිද්දී තියෙන බරපතල කාරණා අපි පෙන්නගෙන ආවේ එකයි මේ රෝගය අඩු වෙමින් යනවා. ඒ අඩු වෙනකොට කිහිප දෙනෙකුට පුළුවන් රෝගේ රටේ ව්‍යාප්ත කරන්න. අපි ඒකයි කිව්වේ දකුණු කොරියාවේ 31 වෙනි ලෙඩා තමයි සිග්නිෆිකන්ට් ලෙඩා. ඒ ලෙඩා හැමතැනම ගියා. ඒ යෑමම ඒ රටට තර්ජනයක් වුණා. ඒ රට දැන් අපේ භාෂාවෙන් කියනවා නම් ගම කනවා කියන මේ අවස්ථාව කරනවා. ගමමාරාර අපි පහුගිය කාලෙක දැක්කනේ LTTE ත්‍රස්තවාදී දිනවල මරාගෙන මැරෙන ප්‍රහාර තිබුණා. පාස්කු ප්‍රහාරේ මරාගෙන මැරෙන ප්‍රහාර තිබුණා. මේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් වගේ තමයි මේක. ඒ කියන්නේ තමන් රෝගී වෙනවා. රෝගී කියන්නේත් නැහැ. රෝගීට අවශ්‍ය කරන සියලුම සාධක තියෙනවා. ගිහිල්ලා අර අපි දන්නවා අපේ මුස්ලිම් ප්‍රජාව විශේෂයෙන්ම ඉතාම
ජනතාව එකට ඉන්නේ. ඒක යාලගේ සංස්කෘතිය කැලලක්. අපිට ඒක නෙමෙයි ගැටලුව තියෙන්නේ. ඒ වගේ තැනක ඉන්න රෝගියා හැංගිලා ඉන්නවනම්, ඒ හැංගිලා ඉන්න අනුබල දෙනවනම් අපිට මේ රෝගිය වසංගතය නැති කරන්න බැහැ. මොකද මේ රෝගේ අපේ ජාතිය හොයලා හරි, පාට බලලා හරි, ආගම බලලා හරි හැදෙන එකක් නෙමෙයි. එතකොට පක්ෂ බලලා හැදෙන එකක් නෙමෙයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ විශේෂම මම මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලනවා. මේක ඔබගේ ඉන්නේ සංස්කෘතික ක්‍රියාවලිය ඇතුලේ විශාල ලෙස පැතිරෙන හැකියාවක් තියෙනවා. අපි දන්න අපේ වතුකරේ ජනතාවනේ එයත් විශාල එකට ඉන්න කමියුනිටිස්. එතකොට මේ අය ඇතුලෙන් කෙනෙක් ආවොත් ඔබට හිතන්නවත් වෙලාවක් නැති වෙයි රෝගේ ව්‍යාප්ත වෙන හැටි ගැන. එතකොට අපිට කියන්න බෑ අපි මේ හිටපු විදිය අපි දන්නේ නැහැ දැක්කනේ. ඔබ දන්න දැන් විශේෂම මේකේ රූපවාහිනී සභාපතිතුමා වෛද්‍යවරයෙක්. එතකොට එතුමා දන්නවා මේකේ තියෙන වැදගත්කම. එතකොට තමයි එතුමා මේ වගේ දිගින් දිගටම මේ වැඩසටහන අරගෙන. එතකොට මෙච්චර මාධ්‍ය හරහා, සමාජ මාධ්‍ය ජාල හරහා සමස්තය ලෙසම කියනවා ගෙදරට වෙලා ඉන්න රෝග ලක්ෂණ කියන කන කියන්න, ඒකට ගැටුණු පිරිස් නිරෝධායනයට ලක් වෙන. එතකොට එහෙම කියද්දිත් දැන් ඊයේ පොකට්ස් ටික විහි වෙන්නේ. අපි දන්නවා අකුරණ, ඊට පස්සේ අටුළුගම, පුත්තලම එක ප්‍රදේශයක්. එතකොට මේ ප්‍රදේශ සියල්ලම ගත්තොත් එක ජන කොට්ටාසයක ප්‍රදේශ. එතකොට ඒ අයගෙන් අපි ඉල්ලන්නේ ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෝ. ශ්‍රී ලාංකික පුරවැසියන්ට වගකීමක් තියෙනවා. අපිට කියන්නේ සියලුම ජාතීන් එක ජාතියක් විදිහට හිතන්න කියන්නේ. එතකොට අපි ශ්‍රී ලාංකික විදිහට හිතනවා නම් ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම නීති එකයි. ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාමගේම වගකීම එකයි. ඒ අයට බෑ අපේ තියෙන ක්‍රමයේ මේක අපිට හැංගිලා ඉන්න පුළුවන්. එහෙම එකක් නැහැ. මේක හැංගිලා හිටියොත් ඔබ ඔබගේ ගෙදර සමීපතේ ඉන්න තමයි මුලින්ම විනාශ කරන්නේ. ඊට පස්සේ ඔබේ ජන වර්ගය. ඊට පස්සේ ඔබ රටක් විනාශ කරනවා. එතකොට අපිට පේන තියෙන කාරණේ එක අපි කිව්වේ මේක සුළුවට ගන්න බෑ කියලා මෙතුමියත් එකයි කියන්නේ. මේකේ රෝගීන් අඩු වෙන රෝගීන් වාර්තා නොවන දවසක ඊට පස්සේ ඉඳලා බලන පාර මේ අය හිතන්නේ අද රෝගී නිවෙලා ගියා කියලා. මේක එහෙම නැති වෙන්නේ නැහැ. මේ වසංගත කියනවා නැති කරන්නේ අපි මම ඒක එදත් කිව්වේ අපේ අය දැන් මේ ඉමුනයිසේෂන් ෂෙඩියුල් එකක් කියලා තියෙනවා. අපි බෙහෙත් විඳින්නයි පොඩි බබාගේ ඉඳලාම දිගට ඒවා ආයෙ එන්න පුළුවන් කියලා ඒ අවදානමක් තියෙනවා. එහෙමනම් මේකේ අවදානම නැති වෙලා නැහැ. ඒ අවදානම නැති වෙලා නැත්තම් අවදානම නැති කරගන්න තැනට යන්න තියෙන හොඳම ක්‍රමවේදේ නිවාරණය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටකට නිවාරණ සෞඛ්‍ය තමයි අංක 1. ශ්‍රී ලංකාව වගේ රටකට දරා ගන්න බෑ රෝගීන් විශාල සංඛ්‍යාවක් ඇති වුණොත්. ඒක තමයි අපි ඇත්ත තේරුම් ගන්නවා. අපි බොරුවට හිතන නරක අපිට ඉතාලිය වගේ පහසුකම් තියෙනවා. පහසුකම් තියෙද්දි ඉතාලිය 900 ගණක් මැරෙනවා. ඒතර ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එන්න හදනවා. ඒතර එංගලන්තේ කියන්නේ ඔබ දන්න හොඳම රටක්. හැබැයි ඒ රටේ ඉන්න එන්න හදනවා. ඇමරිකාවේ ඉන්න එන්න හදනවා. ඇයි එන්න හදනවා? ශ්‍රී ලාංකිකයේ දස ජීවිත අක්ෂර පහ ලන්න නේ. ඒ මිය යන ප්‍රමාණය වලක්ව ගන්න අපිට තියෙන හැකියාවට වඩා අපිට හැකියාව තියෙනවා නිවාරණයට. ඒකට අපිට තියෙන හොඳ පද්ධතියක් තියෙනවා. අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉන්නවා. එහෙම හදාගත ප්‍රජා වෛද්‍ය ආකල්ප අනුව, එහෙම නැත්නම් දැනුම අනුව ඒක රට පුරා ව්‍යාප්ත කරලා අපි ඇත්තටම කියන්න ඕනේ කනගාටු වුණත් අපිට ප්‍රජා වෛද්‍ය එහෙම නැත්නම් මේ නිවාරණ සෞඛ්‍යයට ඕනම අයවැයකින් එන්නේ 5%කට ආසන්න ප්‍රමාණයක් තමයි මුදලින්. සුළු ප්‍රමාණයක්. ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි නිවාරණ සෞඛ්‍ය ගැන තමයි ලෝකෙ ගිහිල්ලා සම්මාන ගන්න. හැබැයි නිවාරණ සෞඛ්‍යයට යොමු යොදවන මුදල අඩුයි. අපි වැඩියෙන්ම දාන්නේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න. හැබැයි අපි දැනගත යුතු කාරණේ තමයි ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දෑන් කියෝ. ඒ කියන්නේ අපිට බෙහෙත් කරලා හොඳ කරන්න ගියොත්, ඔබ දන්නවා ඒක. බෙහෙත් කරලා හොඳ කරන්න ගියොත් කීයක් වියදම් කරනවද? ඔබට හෙම්බිරිස්සාව හිතන්නකෝ. ඒක නියුමෝනියා වුණොත් බෙහෙත් කරලා හොඳ කරන්න කොච්චර වෙනවද? හැබැයි ඊට කලින් අපි පරිස්සම් වුණා නම් අපිට යන්නේ ඉතාම සුළු මුදලක්. එතකොට මේ ලබා දෙන සුළු මුදලෙන් ඉතා විශාල කාර්යභාරයක් අපිට කළ හැකිව තියෙනවා. හැබැයි කරන්න බෑ වසංගත රෝග විද්‍යාංශයටවත්, ප්‍රජා වෛද්‍ය නිලධාරීන්ටවත්, තනියෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ටවත්, පෞල් සෞඛ්‍ය සේවිකාවන්ටවත්, සෞඛ්‍ය නිලධාරීන්ටවත්, අපේ මාජන සෞඛ්‍ය පරීක්ෂකතුමාලට කාටවත් මේක කරන්න බෑ. ජනතා සහයිතා අවශ්‍යයි. අපි දකින්න දැන් ජනතාව මේ ඡන්දයක් තියෙනකොට ඒ අපේක්ෂකින්ට සහය දක්වනවා. කොඩි උස්සගෙන යනවා. ඇයි දැන් මේ ගෙදරටලා ඉන්න බෑ? දැන් මේ අපි ඉල්ලන්නේ ගෙදරට වෙලා ඉන්න. ඒතර හැබැයි අපි ගෙදරටලා ඉන්න කියන ගමම රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයට කියනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙන වැඩපිළිවෙලක් අපි හදන්න ඕනේ. එහෙම නොකර අපි ගෙදරටලා ඉන්න කියන එක ප්‍රායෝගික වෙනවා. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා දෙනවා. රජයේ පිළි අරන් දෙනවා. ඒවට වැඩ කරනවා. හැබැයි ඉතින් අපි එංගලන්තේ වගේ හැරි ඉතාලිය වගේ හැරි එක පාට ගෙදරට කෑම ටික හම්බුයි කියලා හිතන්න එපා. නෑ ඒ වගේ ක්‍රමවේදයක් හදුවාට පස්සේ ඒක අර අපි කියන්නේ ඒක ප්‍රැක්ටිස් එකට එන්න නැත්නම් ඒක ප්‍රායෝගික තලයට එන්න පොඩි කාලයක් යනවා. ඒක දුවලා බලන්න ඕනේ. ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. තමන්ගේ ගෙදර වුණත් එහෙම එකක් කරොත් එහෙමනේ. එතකොට දැන් රජයක් කරනකොට අපි රටේ ආර්ථික තත්ත්වය රට මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. අපිට තියෙන බැරෑරුම්ක දැන් අපේ සමහර පිරිස් තාමත් බලාපොරොත්තු වෙනවා අපි කොරෝනා එන කලින් ගෙවපු අර සැපෙන් පිරිච්ච ජීවිතෙම ගෙවන්න. එහෙම එකක් නැහැ. අපි මේ වසංගත තත්ත්වය ඇතිනේ මම පළවෙනි වතාවට සහ අපි මුලින් කියනවානේ
palamuat rata dewanuat rata kira mei bela api palamuat covid dewanuat covid dewanuat covid e ape prata beragan ensa making pitean nepa meka genama tamangge avadhane yomu karanna apita kanne nathuwa inna puluwan pramana thiyena apita yam pramanayak kala inna puluwan kala thiyena habai wasangate hadunoth ehema 185 kata honda wena bawa etta api danne 115 kawuda kiyala e wage me 185 rat honda wenna saukhya sewera dara ganna puluwan unoth ne ඒක තමයි අපිට පේන දිනන සංවාදය. අනිවාර්යයෙන්ම. ඒ වගේම මේ ඉන්න වයස් කාණ්ඩයන් යනකමනේ. දැන් මේක ඒක වයස්ගත කාණ්ඩයකට හැදුනොත් ඒක ඊට වැඩිය වැඩි ඒගොල්ලන් අතරින් එන සංකූලයි. ඉතින් අපිට දැන් හොඳටම බේර ගන්න පුළුවන්කම තියෙද්දි අපි ගිහිල්ලා මේ වලට වැටෙනවද කියන එක මේ තීරණය කරන්නේ. වලක්ව ගන්න හොඳටම පුළුවන්. ඒකට අපිට ශක්තිය තියෙනවා අපි වගකීමෙන් කියන්නේ මෙතුමිය ප්‍රජා වෛද්‍ය පිළිබඳ විශේෂඥවරියක් එතුමිය දන්න අපිට මේ තියෙන ශක්තියෙන් අපිට වලක්ව ගන්න පුළුවන්. ඒ වගේම අපේ ඉන්න විශේෂඥ වෛද්‍යරේ කියන්නේ රෝග ප්‍රතිකාරකංශේ වෛද්‍යරේ ඉතාම දක්ෂයි. ඒක මුළු ලෝකෙම දන්න කාරණයක්. ඒතර අපිට ඒ කාරණේදී ප්‍රතිකාර කිරීමත් උපරිමයෙන් කර හැකියි. හැබැයි ඔබ හිතන්න ගෙදරක ඉන්න පුළුවන් 5 දෙනා නම් එතන 25 දෙනෙක් ගිනල දැම්මොත් බලන්න බෑ. එතකොට ඒක කරායන් පස්සේ ගෙදර ඉන්න අයත් මහන්සියටපත් වෙනවා. ලබාදියගේ ප්‍රතිකාර ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ වගේම ඔබ තේරුම් ගන්න සමහර රටවල් මෙන්න ලොක්ඩවුන් කළා. ඒතර අපිට ඖෂධ දෙන පාත්වයකත් යම් ප්‍රමාණයක අවහිර වෙලා. ඒතර අපේ එකම ගැළවීම 1 2 3 3ටම නිවාරණය. ඒ නිසා නිවාරණයට උදව් කරන්න ඒ උදව් නොකර ඔබ අනාගතයේදී එහෙම නොකරපු පිරිසක් ලෙස හංගඩු ගෑන්නේ නැතුව එහෙම කළා රට දිනවපු පිරිසක් ඇරිට ඔබගේ නම මේව කරගන්න ඒ ජාතික වගකීම ඉෂ්ට කරන්න කියලා පිළිගන්න. අර ඔබ කියවනේ මේ එක රෝගියෙක්වත් වාර්තා නොවුනහම බහුවදාට බොහොම සහැල්ලුවට ගන්නවා කියලා. මට හිතෙනවා ඒකට හේතුව කියලා ඔබ තමයි මේක මීට වඩා තහවුරු කළකේ අපේ પરම්පරාවේ අපි වසංගතයක් අත්දකලා නැහැ නේද? අපිට කලින් પરම්පරාවේ නම් කොලරාව ඒ වගේ දේවල් අත්දකලා තියෙනවා. හැබැයි අපේ પરම්පරාවේ අපි බෝම්බ පිපුරන අත්දකලා තියෙනවා. මොකද බෝම්බ පිපුරුවා ප්‍රතිකාර කරලා එතනින් ඉවරයි සුද්ධ කරලා පස්සේ. නමුත් අපි වසංගතයක් අත්දකලා නැති પરම්පරාව තමයි අපේ પરම්පරාව. මම හිතන්නේ ඒ නිසා මේක දැනුවත් කිරීම හරහාම කරන ඕන දෙයක්. ඒ නිසා කොහොමද කියන්න පුළුවන් මේක එහෙම ඉවරන දෙයක් නෙවෙයි මේක බලන්න ඕන කියන එක. කියන හැකියාවන් සියල්ල. ඔව් ඔව් ඒක තමයි. ඒක කියන්න ඕන වසංගතයක් කියන එක. දැන් ඒක පැතිරි යන කාල සීමාව කෙටි වෙන්නත් පුළුවන් මාසකින් දෙකකින් ඉවර වෙන්නත් පුළුවන් මාස 5ක් යන්නත් පුළුවන් අවුරුද්දකට වැඩි වුණත් යන්නත් පුළුවන් එහෙමයි නිවසංගත කියන්නේ ඒවා එහෙම තමයි. ඒතර අඩු වැඩි වෙමින් පැතිරි යන එහෙම තියෙනවා. ඉතින් අපි ওই කතා කරන අර මේ ප්‍රස්තාර ගැන අපි කතා කරොත් අපි කියනවා දැන් ඇවිල්ලා සමහර රෝගවලේ රෝගවල තියෙන බීජ ඖෂධ කාලය අනුව ඒකේ තියෙන කෙනෙකුගෙන් කෙනෙකුට පැතිරෙන ස්වභාවය අනුව ඒ කියන්නේ ඒකේ තියෙන අපි ඒකට කියන්නේ ඒක සිංහල වචනයක් මම දන්නේ ඉන්ෆෙක්ෂස්නස් අපිට කියන්න පුළුවන් ඒ වගේ ඉන්ෆෙක්ටිවිටි ඒ වගේ තියෙනවා අපි කියන ඒ කියන්නේ එක එක රෝ කන්ටේජියස්නස් ඒ කියන්නේ කෙනෙකුගෙන් කෙනෙකුට වෙන්න බෝ වෙන්න තියෙන අවස්ථා තියෙන ඒ අවකාශය. ඒ හිම ඒ රෝගවල හැටි හැටි ඉතින් මේක අලුත්ම රෝගයක්. ඇත්තටම දන්න කරුණු තුඟක් අඩුයි. ඔව්. තුඟක් අඩුයි. තාම පරිශන මට්ටමේ. පරිශන මට්ටමේ. ඒතර ඒව මත බේස් කරගෙන තමයි මේ කරගෙන යන්නේ මේ ප්‍රිවෙන්ෂන්. ඒතර එතනත් තියෙනවා පොඩි අපි බය කරන්න හදන්නේ කවුරුවත්. දැන් මේකට අපි ඇත්තටම කිව්වේ දැන් මම දකින්න සමහර අය නිකන් තේරුමක් නැති පැනික් එහෙම නැත්නම් නිකන් අනවශ්‍ය බියක් එහෙම නෙමෙයි අවබෝධයෙන් යුතුවයි අපි මේ රෝගයට ක්‍රියා කළ යුත්තේ වළක්ව ගන්න. දැන් අපි ගෙදර ඉන්නවා නම් බය වෙන්නම දෙයක් නැහැ නේද? ගෙදර ඉන්නවා නම් බය වෙන්නම ඕනේ නැහැ. ඕනේ නැහැ. ඔව්. ඒකට අපි අත්දකලා නැති වුණාට අපි හැමෝම හිතන්නේ විවිධ කරුණු හොය හොය වෙනත් විවිධ මාධ්‍ය ඔස්සේ බලනවා මේක මේ වෙන වෙන පණිවිඩ දෙන්නත් හැබැයි හරියට අවබෝධ කරගෙන නෙමෙයි. දැන් බය වල හදනවා වාතයෙන් බෝ වෙනවා කියනවා එක එක බය හද හද මේක ගැන වැරදි තොරතුරු මත රැස් කළා මට හිතෙනවා මේ සමහර විට මේ හේතුවෙන් ජනතාව ටිකක් මොනද කන්ෆියුස් වෙලා එහෙම නැත්තම් මේ ව්‍යාකූල තත්ත්වයටපත් වෙලා මොකද මේ මම ඊයේ දැක්කා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ සභාපතිතුමා කියනවා ඕනවට වැඩිය කියවන්න යන්න එපා ඒක ගැන කියලා. තොරතුරු හොයන්න යන්න එපා කියලා. ඔබ පැහැදිලිව ඔබට මේ පිළිගත හැකි විශ්වාස කළ හැකි මාධ්‍ය ඔස්සේ දෙන තොරතුරු වලට පමණක් සවන් දෙන්න කියලා. ඔබ නිවසේ රැඳී ඉන්නා වගේම එහෙනම් ඒ ආකාරයට ක්‍රියා කරන්න මේ අර ඔබට පිළිගත හැකි විශ්වාසදායී
ආරංචි මාර්ගවලට විතරක් හිත යොමු කරන්න කියලා. ඕනවට වැඩිය කියවන්න එපා ඒක ගැන කියලා මම දැක්ක කියනවා. ඒකෙන් ඔබ ව්‍යාකූල තත්ත්වයට පත් වෙන කියලා. මොකද සෞඛ්‍ය කාර්යමණ්ඩලය කියවනවා. ඒක වෙලා සෞඛ්‍ය කාර්යමණ්ඩල සමිතුමිනලා අපි කියවනවා ඒක. එතකොට ඒ කියවන්න ඕන පිරිස ඒක කියවලා තියෙන්නේ. ඒක කියවලා දෙන පණිවිඩෙම විතරක් ගන්න කියන තමයි කියන්නේ. තමයි. එතනදි මම කියන්න කැමතියි. මොකද දැන් ජාතික රූපවාහිනියට අපි සියලු වගකීම ගන්නවා. අපි මේ ස්ථානට කැඳවන අය සහ අපි සමාජයට මුදාහන තොරතුරු ගන්න. ඒ නිසා ඒ තොරතුරු ගැන විශ්වාස කරන්න හැම වෙලෙම ෆෝන් එකට එනවා Facebook එකේ තිනවා ඒව පස්සේ දුවන්න එපා. මේ වගේ වගකීම් මාධ්‍යකින් මුදාහන තොරතුරුත් එක්ක තීරණ ගන්න කියන්නේ. ඔව්. එතකොට වෙන්නේ තමන්ගේ හිත වෙන වෙන විවිධ පැතිවලට ගියාම ඒව ප්‍රැක්ටිස් කරන්න බලනවා ඒව කරන්න බලනවා. එතකොට වෙන්නේ අර තමන්ගෙන් ගිලිහි යනවා මොන අවධානය අපි කොයි ආකාරයට ක්‍රියා කළ යුත්තේ. එතකොට ඉඩලද සැනින්ම එළියට බහින එක දැන් වෙලා වෙනවනේ ඒක නිරන්තරයෙන් වෙනවා චුට්ටක් කර්ෆියු එක මේ අඩු අයින් කරපු ගමම්. ඉතින් දැන් මේ මෙතන මේ ව්‍යාකූල තත්ත්වයට පත් වෙන එකටත් මම හිතන්නේ අපිට මේ ගැනත් අපිට නිරන්තරයෙන් කතා කරන්න වෙයි. මේ කොහොම ඇයි මේ අපි මොන වගේ පණිවිඩ කෙරෙහිද ඔබේ අවධානය යොමු කළ යුත්තේ කියන. දැන් ඔබ කව ගෙදර ඉන්නවා නම් ගැටලුවක් නැහැ නේ වලක්ව ගන්න හොඳම වැඩි. ඔය ඒතර ගෙදර හිටියා කියන්නේ අන් අයගෙන් ඈත් වුණා. ඔය ඒතකොට ඔය කියන්නේ අර සමාජ පරතරය නැත්නම් ඔය ෆිසිකල් ඩිස්ටන්සින් අපි කියන්නේ අපි පරතරය ගේ ඇතුලේ තියාගන්න පුළුවන්. ගේ ඇතුලේ තියාගන්න ඕන. ඒ වගේම අනිත් සෙසු අයගෙනුත් අපි ඈත් වුණා. ඔය එතකොට වෙන්නේ එක එක පහසුවක් වෙනවා. දැන් එතකොට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මම මෙතන ගත්තදී ප්‍රජා සෞඛ්‍ය අංශයට පහසු වෙනවා ඒ අයගේ අර කටයුතු නිරෝධායන කටයුතු කරන්න අවවාද ඒ කියන්නේ අවශ්‍ය පෞල්වලට තමන්ගේ අවධානය යොමු කරන්න. දැන් මේ විදිහට මෙහෙම එකක් ආපු ගමන් අපි සියලු දෙනාටම ඒක මැඩපවත්වන්න මහන්සි වෙන්න වෙනවා. දැන් කොහොමද මේ 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 මෙහෙම මාකට් එකේ මේ විදියට යනකොට දැන් මේක මැඩපවත්වන්න ගතියුතු ක්‍රියාමාර්ගය මොකද දැන්? එතකොට දැන් අපි අවධානය දැන් යොමු කරගෙන යන දැන් හොඳින් කෙරගෙන යන කාර්යෙන් බැහැර වෙලා මේවට පරි දැන් අටලුගම දැන් යා කිව්වා පෙන් නවීන් කිව්වා. ඒක දැන් ඔන්න දැන් අපිට අවධානය දාන්න වෙන ඔක්කොම ටික එතෙන්. ඒක අර යුද්ධෙදී කරන්නේ අර එක පැත්තකට ගහගෙන ගහගෙන නැන්ද වෙන කොහේ හරි පොඩි දෙයක් කරනවා මේ අවධානය ගන්න. දැන් මේක මට හිතෙනවා මේක මේ අපිව අපිව වෙහෙස කරවන්නද අපිව අමාරු විදාන්න කවුරු හරි ඉඳගෙන කරනවාද කියලා මේක. ඇයි දැන් දැන් මෙහෙම මේ විදිහට දැන් මේ දැන් ඒ එක වෙලාවකට මට හිමත් හිතෙනවා දැන් මේ ඇයි මේ මෙහෙම කරදර කරන්නේ මේ බොහොම අවධානයේ ඉරිදා සෙනසුරාද රෑ දවල් සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ කොවිඩ් එකක් වගේ. පළවෙනිව දෙවෙනුව තෙවෙනුව හතරවෙනුව දහවෙනුවත් කොවිඩ් විතරයි. ගෙවලුත් නැහැ අපිට ඒව ගැන හොයන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. එතකොට මේ එහෙම කරගෙන යනකොට සම්පූර්ණ ශක්තිය දාලා එතකොට මේ ක්‍රියාපටිපාටියට එක හැඩ ගැහෙන්න ඒකට අවනත වෙන්න අපේ මම හිතන්නේ ජනතාව ඒකට මේ මේ වෙලාවේ ඒ උදව්ව කරන්න. අපි චුට්ටක් පොඩ්ඩක් සංඛ්‍යාලේඛන සහ ප්‍රායෝගික තත්ත්වය බලමු. දැන් අපි අවදානම් කියලා සලකපු අවස්ථාවල් කීපයක් තිබෙන එකක් තමයි අපි රොයල් ටොමියන් මැච් එක බොහොම අවදානම් අවස්ථාවක් කියලා සලකුවා. ඒ වගේම පසුගිය අඟහරුවාදා ඇදිරි නීති ඉවත් කරපු අවස්ථාව ජනතාව වැඩි බහ එළියට බහපු අවස්ථාව අවදානම් අවස්ථාවක් කියලා දැක්කා. මේ අවස්ථා දෙක දැන් සලකලා බැලුවොත් එහෙම ඒ වයින් යම් කිසි දෙක වාර්තා වෙච්ච රෝගීන් හෝ එහෙම අවස්ථාවල් මේ වෙනට හඳුනාගෙන තියෙනවද? අපි එහෙමම කියලා මේකට හම්බ වෙලා නැහැ. මොකද ඇත්තටම රොයල් ටොමින් මැච් එකේ ප්‍රශ්නේ නම් අපි මං හිතන්නේ දැන් මේ වන විට දිනලා ඉවරයි. අද 29 අපි කියන්නේ අපි අපිට වාර්තා වෙච්ච රෝගීන් අතරේ කවුරුත් නැහැ. නැහැ. ඒතර අපිට වාර්තා වෙච්ච රෝගීන් විතරක්ම අපි කල්පනා කරලා ඒ කියන්නේ පොඩි සැනසීමක් තියෙන ඒ සිදුවීම සම්බන්ධ. පොඩි සැනසීමක් තියෙන. ඒක නැත්නම් සැනසීම කියලා කියනත් බයයි. මොකද මේ අපේ කඩේට සැනසීම කියපු ගම වැඩියට ගන්න. විනාශයට යන්නේ. ඔව්. එතකොට දැන් අර මෙතුමිය පැහැදිලි කරා වගේ මෙතුමිය කියයි අහන්නේ මේක කවුරු හරි කරවනවද කියලා වගේ බයක් එන්නේ මොකුත් නෙමෙයි. එහෙම කවුරුත් කරවන හිඳ නෙමෙයි. හැබැයි දැන් මෙතුමියලා මේ අපි ඔක්කොම සෞඛ්‍ය කාණ්ඩ බලාගෙන ඉන්නේ අපි ફોකස් ඒරියාස් වලට. මොකද අපිට එහෙම තමයි යන්න වෙන්නේ. එතකොට අපිට දැන් එකපාරට මෙහෙම පොකට්ස් ඇදුනාම තැන් තැන් වල අපේ මුළු බලයම යොදවනවා අපි ඒ තැන් වලට. එතකොට මෙහෙම යොදවනකොට එක පැත්තකින් එයාට යම්කිසි මානසික වශයෙන් දැන් වෛද්‍යවරයෙක් සාමාන්‍ය බලාපොරොත්තු වෙන්නේ රෝගියාට ප්‍රතිකාර කරලා අවවාද දීලා ඒ අය ඒක පිළිපදී කියලා. එතකොට වෛද්‍යවරයෙක් බලාපොරොත්තු වෙන අවසානයේදී රෝගියා සුවපත් වීම. මේකේ සුවපත් වීම කියන්නේ රෝගිය නොසෑදීම. නිවාරණ සෞඛ්‍යයේදී රෝගියා වෙන්නේ රෝගය හැදෙන්න කලින් එක්කෙනා. රෝගිය නොසෑදී සිටීම තමයි අපේ ඒ කියන්නේ බෙහෙත් කරන්නේ රෝගය නොසෑදෙන්න. රෝගය හැදෙන්නේ නැති ප්‍රමාණයටම අපි සතුටු වෙනවා. හැබැයි දැන් මේ අය ආරම්භ කළොත් වගකීම් විරහිත ස්වභාවය. ඊයේ වෙනකොට අටලුගම 6 දෙනෙක් තවමත් ලියාපදිංචි වෙලා නැහැ. එතකොට මේ අය කොහෙද ඉන්නේ? මේ අය ලාංකික පුරවැසියෝ නෙමෙයිද? මේ අයට නීතියක් නැද්ද? මේ අයට රටගෙන කැක්කුමක් නැද්ද? දැන් අපි හැමෝම ලාංකිකයෝ හැරිට අයිතිවාසිකම් ඉල්ලනවානේ. ඒතර අපිට වගකීමකුත් ඒ ගන්නම තියෙනවා. රට අමතක කරන තමන්ගේ පවුලනේ.
පවුල ගැනවත් මතක් තියන්නේ නැහැ නේ මෙතන. දැන් අපි දකිනවා ජයවර්ධන රෝහලට එක රෝගියෙක් එනවා. අකුරණට රෝගීන් පත් වෙනවා. මම කියන්නේ මේ මේකේ තියෙන වගකීම අපි පෙන්වන්න හදන්නේ මෙතුමිය කිව්වාගේ අපි මේවා කියවන්න ඕන පිරිස කියවනවා. එතකොට මේක අරන් බැලුවොත් ඔබට පේනවා පළවෙනි දවස් 15. අපි දැන් අත්‍තරම 11 වෙනිදාන් ගත්තොත් අපි දවස් 17ක් විතර ගිහිලා තියෙනවා. එතකොට ඔබට පේනවා ජර්මනි 130යි ඉන්නේ පළවෙනි දවස් 15. ස්පාඤ්ඤ 84යි. යුනයිටඩ් ස්ටේට්ස් වල 75යි. ශ්‍රී ලංකාවේ 100යි. එතකොට දෙවැනි දවස් 15දී එයාගේ වැඩිවීම 5813යි 7988යි 3680යි. ඊළඟ දවස් 10 ඔබට පේන දවස් 40 වෙනි දවසයි. හරිනේ මං කියනවා 15 30 40. එතකොට වැඩිවීම ඔබට පේනවා. මම කියන්නේ මෙහෙමම වැඩි වෙන එකක් නෑ අපි. ඔව්. හැබැයි අපි එහෙම වැඩි වෙනවා කියලා හිතාගෙන වැඩ කරොත් එහෙම සම්භාවිතාවක් තියෙනවා. තියෙනවා. මොකද අපි මීට කලින් මේ රටවල් නොකරපු අපි කරලා තියෙනවා. එකක් තමයි අපි දෙන ඒ තාක්ෂණික ඥානය සහ තාක්ෂණික දැනුම රට පිළි අරන් තියෙනවා. රජයේ ලිහිල්ව අරන්නේ. ඔව්. එතකොට අපේ ගුවන් තොටුපළ වැහුවා. පාසල් වැහුවා. ඔව්. එතකොට අපේ සංචරණ සීමා කරා. හැබැයි අපිට කියන්න පුළුවන් මේකේ අපි නැත්තරම නැති කරගත්තා කියලා. ඒ නිසා අපි මේ දවස් 15 සහ ඉදිරි දවස් 10 ගැන අවධානයෙන් ඉන්නවා. මම ඒකයි ඔබට දිගටම කියන්න උත්සාහ කරේ. මේක මොකුත් නෙමෙයි මේ සමහර වෙලාවට හිතෙන්න පුළුවන් බය කරනවාද කියලා. හැබැයි බය වෙලා හරි මේක නතර කරගත්තොත් දිනන්නේ රටනේ. ඕනනම් වැඩි වුණොත් අපිට බණි. ඔගොල්ලෝ ගොඩක් බය කරා කියලා. හරිද? හැබැයි ගොඩක් බය කරා නෙමෙයි මේ රටවල තත්ත්වෙ පෙන්වන්නේ. මෙන්න ශ්‍රී ලංකාවේ ඉන්න තැන. මේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ පළවෙනි දවස් 21 හිටපු තැන. එතකොට ඔබට පේනවා ඉතාමත් විශාල ප්‍රමාණයක් අපේ වාර්තා වෙලා තියෙනවා. හැබැයි එකම සැනසීමක් අපිට තියෙන්නේ අපි මේ බොහොම අයව අඳුරගෙන ඉන්න තැන් අල්ලගෙන ඒව ට්‍රේස් කරනවා. එතකොට ඒකට අපිට හමුදා බුද්ධ්‍යංශ උදව් කරනවා. එතකොට මේ විදිහටම තමයි අපි එක්සත් රාජධානී වක්‍රය ගත්තත්. එතකොට ඒ අයගේ වැඩිවීම සිද්ධ වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දවස් 50කට විතර පස්සේ. එක්සත් රාජධානී දවස් 42කට විතර පස්සේ. ඉතාලි දවස් 25කට විතර පස්සේ. 22ත් 25ත් අතර. එතකොට මේක අපේ රට තේරුම් ගන්නකම් මේක තමයි අපිට විය හැකි කියලා හිතුවොත් අපිට ගෙදරටලා ඉන්නේ හිතේ. හැබැයි එහෙමත් නැතුව යනවනම් රටක නීතිය ක්‍රියාත්මක කළ යුතුයිනේ. දැන් ඔබ දන්නවා අපි අර ඔබ කිව්වාගේ ත්‍රස්තවාදීන් බෝම්බ ගහනකොට මොකද කරේ? සියලුම අයව සැකසිත අයව අත්අඩංගුවට ගන්නවා. දැන් මේ තත්ත්වයට යවන්න ඕනේ. දැන් අපි දන්නවා හෙට ඇඳිරි නීති ඉවත් කරන සමහර ප්‍රදේශවල. හෙට දවස අපිට පාලනය කරගන්න බැරි නම් එතනින් උනොත් ආයි දවස් 14ක් අපි අවධානමටපත් වෙනවා. දැන් අපි කිව්වහම මේක අරින්නේ ඇයි කර්ෆියු එක අයින් කරන්නේ ඇඳිරි නීති අයින් කරන්නේ හෙට පාටි දාන්නවත් හෙට ගෙදරට වෙලා හිටපු මේ අමාරු ගතිය අරගන්න පාර පුරා යන්නවත් නෙමෙයි මේ ඇඳිරි නීති ඉවත් කරන්නේ රජිය හැටියට අර තාම අපිට ප්‍රවාහණය කරගන්න බැරි නම් අවදානමත් යම් ප්‍රමාණයකට අඩුයි කියලා හිතනවනම් අපි ඒ අයට ගිහිලා කඩෙන් බඩු ටිකක් ගන්න තමන්ගේ ඖෂධ ටික ගන්න මේකට තමයි ඇඳිරි නීති ඉවත් කරන්නේ හැබැයි අපි මොකද කරන්නේ හෙට බලන්න ඔය ඇඳිරි නීති ඉවත් කරන ප්‍රදේශවල අපි ඉල්ලීමක් කරනවා අපි මේ රජිනෝ තිල්ලිමක් කරලා දෙනවා කිසිම නිවසකින් එක පුද්ගලයෙකුට වඩා අවශ්‍යතාවයට නිරෝගීම තරුණ ඒ අවශ්‍ය කරන රාජකාරිය කරගන්න පුළුවන් පුද්ගලෙක් ගියාම ඇති නිතර නිතර යන්න ඕනේ නැහැ උදේ ගියා ඒ වැඩේ කරගත්ත ආවා ඒ කියන්නේ හෙට අවස්ථාව ලබා දෙන්නේ අපි දන්නේ නැහැ හෙට ඉඳන් දවස් කීයක් අපි ඇඳිරි නීති දානවද කියලා ඒ අවශ්‍ය කරන මේ රිකවර්නේ ලබා ගන්න තමයි මේක දෙන්නේ හැබැයි හෙට මොකද කරන්නේ තව අවුරුදු ගානකට කැම ගන්න යන සමහරු අනිතක දැන් ඔබතුමා එදා පෙන්වන්න කරපු දේ තමයි මේක මිස්යූස් කරොත් නැත්නම් මේක වැරදි විදිහට පාවිච්චි කරොත් ඊට පස්සේ තත්ත්වය බරපතල වෙනවා කියලා. එදා ඔබතුමා කිව්වා මේ ආච්චි අම්මගේ හැරි සීයාගේ හැරි පරණ බෙහෙත් තුණ්ඩුවක් අරගෙන පාරේ ඇවිදින්න යනවා කියලා. ඒකෙන් මොකද උනේ? අර අරලා තිබ්බ ෆාමසිස්ට් ටිකත් වහන්න වුණා. ඒ තත්ත්වය උදා වෙන්න පුළුවන් අනිත් පළාත් වලටත් නේද? එහෙම වුණත්. ඇත්තටම මේ තුමියත් පෙන්වලා දුන්නා වගේ ඉතාලම නිවැරදිව අපේ මහලු පිරිස. ඒ අය අපි වෙන රටවල වගේ අතෑරලා නැහැ. දැන් ඉතාලිය එහෙම ඒ වයස් සීමාවකට පස්සේ ට්‍රීට් කරන එක කොම්ප්‍රොමයිස් කරලා තියෙනවා. අපි අපේ නන් කමියුනිකබල් කියන්නේ බෝ නොවන රෝග හැදිච්ච අයව අතෑරලා නැහැ. ඒතර අපි අදටත් බලනවා ඒ අයට තැපැල් දෙපාර්තමේන්තුව මගින් එහෙම නැත්නම් ඔන්ලයින් සිස්ටම් එකකට බෙහෙත් ටික දෙන්න. ඉතින් මේ ඉල්ලීම තමයි රජයේ පිළි අරගෙන ක්‍රමවේදයක් ඇතුළේ ඔසුසල් ඩිගාරි. ඒතර එක පැත්තකින් ඔසුසල් වලත් යම් පිරිසක් වැරදි වැඩක් කරා. ඒ අය ග්‍රොසරි තියාගෙන ඉන්නවා. ඒතකොට ඒක කතා කරන්නේ පෞද්ගලිකාංශය. පෞද්ගලිකාංශය අපේ නෙමෙයි. ඒතකොට ඊළඟට අපි රාජ්‍යාංශයේ ඔසුසල් ලෑස්ති වෙන්න ඕනේ මේ අවදානම් අවස්ථාවට මූණ දෙන්න. එතකොට ෆාමසි වලට යනවා කියලා පිරිසක් නිකන් ගියා. එතකොට අපි එදා කිව්වා මේ විදිහට ගියොත් අවදානම් වැඩි වෙනවා කියලා. එතකොට අවසානේ උනේ මොකද්ද? එදාම රැයක් ගන්න උනා. එදාම කරා. එතකොට එහෙම කරන්න වෙලා අවසානේ අද වෙලා තියෙන්නේ මොකද්ද? අපේ ඇත්තටම බේත් ගන්න ඕන රෝගීන්ට අසරණ වෙලා තියෙනවා. එතකොට අපි ඒකට ක්‍රියාමාර්ග ගනිමු. හැබැයි අපි මේ නිදහස කියන එක අර අපි අර කියන්නේ
නිදහස වල්බూరు නිදහසක් කරගන්න නරකයි කියලා. අපි එහෙම කරගත්තේ ඉඳ තමයි අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. දැන් හෙට දවසේ ඇඳිරි නීතියේදී හැසිරෙන ක්‍රියාවලිය අනුව තීරණ වෙන්නේ අනිත් ප්‍රදේශවල ඇඳිරි නීතිය පවත්වනවද නැද්ද කියන එක. රජයට තීරණ ගන්න වෙනවා. එතකොට අපි එදා උදේ දැකපු දේ හවස වෙනකොට නීතිය වැටුණානේ. එතකොට එහෙම දාන්නේ මේ මොකද දැන් මේ බෙහෙත් ගත්තොත් රජයට නරකයිද? එහෙම නැත්නම් අපිට අපිට හොඳයිනේ මේ අය බෙහෙත් ගන්නවනේ. එතකොට මේ සියල්ල දාන්නේ මේ එක මොහොතක යම් පිරිසක් චෝදනා කරයි මේ අය වැඩපිළිවෙලක් නැහැ. හැබැයි වැඩපිළිවෙලක් මුකුත්ම නැති වුණත් මං කියන්නේ ගෙදර තියෙන එකම වැඩපිළිවෙලක් මේකෙදි. ඔබ දන්නා වෙන රටවල් කියන්නේ stay at home. එච්චරයි කියන්නේ පරිමිතිය. ඒක තමයි පළවෙනි එක. එහෙම නොවිච්ච දවසට අර මං කිව්වා වගේ මෙතුමිය කිව්වා ඉතාම පැහැදිලිව අපිට දැන් තියෙන දත්ත වලින් තමයි අපිට මේ කතා කරන්න වෙන්නේ. මෙන්න ඕස්ට්‍රේලියාව කියන්නේ අපිට අදාළම ළඟම ජනගහනයක් තියෙන රටක්. ඔබ බලන්න ඔය වක්‍රය පෙන්වලා තියෙනවා. මේ තියෙන්නේ දවස් 50ක සීමාව, මේ දවස් 100ක සීමාව. මේ 170ක් ගෙදර ඉඳලා කියන්නේ 70% of people comply with physical distancing guidelines. Again, සියල්ලම පිළිගත් වුණත් යම් අඩුවීමක් කළා වැඩි වෙන chance එකක් තියෙනවා. 180ක compliance එකක් තිබුණොත් තමයි අපිට දවස් 100ක් විතර යනකොට මම කියන්නේ ඕස්ට්‍රේලියාවේ තත්ත්වය. දවස් 100ක් විතර යනකොට මේ ගානට පත් කරගන්න පුළුවන්. අර මෙතුමිය එකයි කිව්වේ. මේ වක්‍ර අඩු කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන් අසංගතයකදී. වක්‍රය නැති කරන්නේ දවස් 100කින්ද අවුරුද්දකින්ද නෙමෙයි. මේ වක්‍රය අඩු කරගන්නවා කියන එක කියන්නේ flattening the curve කියන එක අදහස් වෙන්නේ අපේ රෝහල් වලට දරන්න පුළුවන් ධාරිතාවය ඉක්මවා නොයන එක. ඒතකොට ඒ ඉක්මවා ගියොත් ඒ ගිය මොහොතේ ඉඳලාම අපිට හිතා ගන්න බැරි වසංගතයක් වෙනවා. ඒක අපි අර ඔබ කිව්වාගේ මේ වෙනකොට අපි අත්විඳලා නැහෙනි. ඔව්. ඒ අත්විඳලාම ඕනනම් බලන්නත් පුළුවන්. ජනතාවට ඕනනම් මේක අර එක්ස්පීරියන්ස් අරම බලන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඊට මෙහා කරලා වෙන රටවල වෙච්ච දේ අපිටත් මෙහෙම එකක් වෙන්න තිබුණා. අපි එක ගලවාගත් జాතියක් වෙන්නත් පුළුවන්. අනිත් එක වෙන රටවල අපිට කලින් මේක වෙච්ච එක එක විදිහකින් අපිට ලොකු පාඩමක් නේද? අපිට එතන යන්න ඕනේ නැහැ. අපේ වාසනාවක් නේ. අපිට අඩුම ගන්න දැන් චීනෙන් අපිට ගන්න පුළුවන් ඒ ආදර්ශ. ඒතොර අපිට වෙන ඉතාලියෙන් ආදර්ශ. ඒතොර අපි නරක තැන් වලින් නරක දේවල් අයින් කරගෙන හොඳට කරපු තැන් වලින් හොඳ ආදර්ශ ගන්න. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ලංකාවට ඒ සියල්ලම ඒ විදිහටම ප්‍රැක්ටිස් කරනවා. එහෙම ගැලපෙන්නේ නැහැ. මොකද අපේ තියෙන දේශගුණය, අපේ තියෙන සෞඛ්‍ය පහසුකම්, අපේ සිස්ටම් එක වෙනස් එකක්. ඒතොර අපි ඇත්තටම කිව්වොත් වෙනස් විතරක් නෙමෙයි අපි ඊටදී ශක්තිමත් පිරිසක්. ඒක තමයි අපි පබ්ලික් හෙල්ත් අපි ලෝකේ වාදා කියනවානේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිහිලා අපි සම්මාන ගන්න යයි නිකන් දෙන්නේ නැහැ නේ සම්මාන. ඒ සියල්ල දෙන්නේ මේ රටේ හොඳට සෞඛ්‍ය සේවය තියෙනවා. අපිට ඇත්තම රටේ කතා කරනවා නම් ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ. අපි නිදහස ලැබලා මෙච්චර කාලෙකින් අපි කතා කරන්නේ මොනවද? සෞඛ්‍ය අධ්‍යාපනය. ඔය දෙක ගැන අපි කතා කරන්නේ. ඒතර අපිට ආඩම්බර වෙන්න පුළුවන් දෙකක් තියෙදි. අධ්‍යාපනයත් ලැබලා තියෙනවා නම් ඒ අධ්‍යාපනය ලැබපු රටේම පිරිසක් ඇයි මේ විදිහට හැසිරෙන්නේ? මම කියන්නේ මේ සියලුම දෙනා කියලා. බොහොම වගකීමෙන් ඊ මන් දැක්කා මාධ්‍ය වලින් පෙන්නනවා. එක තාත්තා කෙනෙක් ඉතාම සංවේදී අවස්ථාවක්. තමන්ගේ දරුවා නැති වෙනා කියන එක තාත්තා කෙනෙකුට තමන්ගේ ජීවිතේ වෙන්න පුළුවන් අවාසනාවන්තම සිදුවීමනේ. තමන්ගේ දරුවා නැති වෙලා ඉඳද්දී ඔහු ස්වයං නිරෝධයන්ට ලක් වෙලා ඉන්න උල් රට ඉඳලා ඉන්නෙම තමන්ගේ දරුවාගේ අසනීප තත්ත්වෙින්ද. ඒතර තමන්ගේ දරුවාව සොහොන් භූමියට ගෙන යනකම් ඔහු එන්නේ නැහැ. ඔහු ඒක කරන්නේ ඇයි? ඔහු ඒ තරම්ම මේ රට ගැන හිතන නිසා. අපි ඇත්තටම මේ වගේ අය ප්‍රශංසා කිරීම සහ මාධ්‍ය හරහා පෙන්වීම තුළ ඇත්තටම මේ හැංගිලා මේක හොරකමක්ද මේ කරන්නේ? මේක මේ සෙල්ලම් කරනවා නෙමෙයි. මම දැක්කා Facebook එකේ දාලා තියෙන මේ මේක මේ කොරෝනා කියලා කියන්නේ AIDS නෙමෙයි එළියට වෙලා. අපි ඒක කියන්නේ දැන් වෙන රෝග අපිටම සමාජ රෝගයක් වගේ හැදුනොත් කෙනෙකුට කියන්න බැරි වෙයි නේ. මේක ලැජ්ජාවක්ද? මේක මොකද ලැජ්ජ වෙන්නේ දිට? දැන් ඔබ දන්නවද ඔබට තියනවද නැද්ද කියලා මම දන්නවද මට තියනවද? එතකොට මේ රෝගේ බෝ වෙන්න පුළුවන් ක්‍රම විදිහට බෝ වෙලා. ඒතර බෝ වෙලා ඔහු කරන්න පුළුවන් අතරම දැන් අපි කියනවානේ මේකට එන පිරිසම සමාජ වගකීමක් ඉෂ්ට කරන්න කියලා. ඇයි දැන් ඒක තේරුම් ගන්න නැත්තේ? ඉතින් මීටත් වඩා මං හිතන්නේ සමාජයට කියන්න ක්‍රමයක් නැහැ. අපි දකිනවා මේ අතරේ සමාජ මාධ්‍ය ජාලවල සමහර අය ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා කියලා විවිධ පණිවිඩ යවනවා. ඔව්. ඒයට හිතෙන ඒවා. එතකොට දැන් මේ අයව මොනම ක්‍රම මේක කන්න එපා වගේ. දැන් කන්න එපා. මේ කෑම කන්න එපා. මේක. ඒකෙන්ද අපි කියනවා විශේෂයෙන්ම ඔබ අපේ වසංගත රෝග විද්‍යාංශයේ තියෙනවා මේ දිනවල ගයිඩ්ලයින් හදලා ඒ සියල්ලම ඒ වෙබ්සයිට් එකේ තියෙනවා. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඊට අමතරව අපේ රජයේ වෛද්‍ය නායක සංගමයේ හැටියට අපි ප්‍රකාශනපත් කරන සියලුම ප්‍රකාශනවල වගකීම ගන්නවා. ඒ ප්‍රධාන තෝරාගත් අඳුරගත් මූලාශ්‍ර වලින් විතරක් දත්ත ගන්න. මට ඊයේ වෙනකොටත් දැනගන්න ලැබුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අනිකුත් මේ යුනිසෙෆ් වගේ ආයතන වලින් යවනවා කියලා. දැන් ඒ ආයතන තියෙන ලොකුම ප්‍රශ්නේ මේ රටට උදව් කරනවා වෙනුවට ඒ අයගේ නමෙන් යන අර වැරදි ඒවා කවුන්ටර් කරන එක. ඒ කියන්නේ ඒ වැඩ විතර ප්‍රතිඋත්. ඒතර බලන්න අපි කොච්චර සම්පත් ප්‍රමාණයක් අපතේ යවනවද. ඒ අය මේ වෙලාවේ සාධර්මෙන් ඉන්නවා
රටට වෙන්ටිලේටර් සරන් දෙන්න. AI ඒ සඳහා ෆන්ඩින් මෙකැනිසම් හදන්න. එතකොට ඒ සේරම තියලා AI දැන් කලබල වෙලා දිනවා. එයාලගේ නමේ වෙන වෙන නිවේදන යනවා. එතකොට ඒගොල්ලන්ට ඒවට උත්තර දෙදී ඉන්න වෙලා තියෙනවා. ඉතින් මේකෙන්ද අපි ජනතාවට කියනවා මේක විහිළුවට ගන්න වෙලාවක් නෙමෙයි. ඔබගේ විහිළු සෙල්ලම් කොළොප්පම් මොකක් කරන්නත් රටේ ඔබ ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒක තේරුම් ගන්න කම්ම අපිට හැකියාව නැතිව අපි ඒකයි මේ දුරස්ත වෙලා ඉන්න කියන්නේ අපි හිතපලා මේ අපිට උදේ නැගිටිනකොට හිතිච්ච දෙයක් කියනවා නෙමෙයි. මේ අනිත් රටවල් ප්‍රැක්ටිස් කරපු දේවල් අපේ වසංගත රෝග විශේෂඥයින් කියන දේවල් අපිට දිනන්න පුළුවන් විදිය. ඒ දිනන්න පුළුවන් විදිහට අනුගත වීම ජනතාවගේ වගකීමක්. රජය දැඩිව විශේෂම අපි වෘත්ති සංගම කරේට සාමාන්‍යයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් යම් නම්ේ ශිරිතයක් ඉල්ලන කණ්ඩායමක්නේ. හැබැයි මේකෙදි අපි සංගමයේ විදිහට මෙල්ලලා තියෙන්නේ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර සහ ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කර යුතු තියෙනවා. ඒ වෙනකම් පොඩි ඉවසීමක් කරන්න. මොකද අපි මේ අර අපි කියන කෝපින් ඇබිලිටි කියලා අපි මේ පොඩි ප්‍රශ්නයක් අහවම අපි ඒක දරා ගැනීම හැකියාවක් තියෙන්න ඕන. හැඩගෙන පුළුවන්. අපි යුද්ධයක් තියදී හිටපු ජාතියක් නෙමෙයි. මයින් අමාරල් හිටපොයි ඔක්කොම ගෙවල් වල මේ අනිත් ප්‍රදේශ වල ආවේ නැහැ. ඒ වගේ හිටපු ජාතියක් අපිට පුළුවන් ඒක කරන්න. ඒකින්ද ශ්‍රී ලාංකිකයෝ හැටියට වගකීම ඉෂ්ට කරොත් අපිට පුළුවන් මේකෙන් ජයග්‍රහණය කරන්න. එතෙන් අපිට මතක් කරන්න අද අපේ සාමාන්‍ය වැඩසටහන ඉස්සරේ සාමාන්‍ය වැඩසටහන් පෙළ ගැස්මේ තියෙන රංගභූමි වැඩසටහන අද දවසේදී විකාශය වන්නේ නැහැ කියන එක ඔබට කියන්නට ඕනේ. ඒ වුණත් අපි තවත් වැඩසටහන් මාලාවක් පෙළ ගැස්වාගෙන ඉන්නවා. දැන් මේ තත්ත්වයට එක්ක අපිට කොයි විදිහටද හැකියාවක් තියෙන්නේ ජනතාවට තවදුරටත් මේ තත්ත්වයේදී අවදානම් කණ්ඩායම් ගැන ප්‍රවේශම් විය යුතු කණ්ඩායම් ගැන තව කොහොමද අපිට චුට්ටක් විශ්ලේෂණය කළා කියන්න පුළුවන්න්නේ? ඔව්. අපි කිව්වනේ ඕනම කෙනෙකුට කොවිඩ් හැදෙන්න පුළුවන්. ඔව්. තරුණ මහලු කුඩා දරුවන් ඒකම ඕනෑම තරාතිරමක ඕනෑම ජාතියකට ඕනෑම රැකියාවක් කරන කෙනෙකුට හැදෙන්න පුළුවන්. මොකද අපි දන්නවා ලෝකේ ඉහළම තලයේ අයටත් මේ රෝගය වැළඳිලාද. එතකට මම නම් වශයෙන් නොකිව්වත් සියලු දෙනාම දන්නවා. ඒක නිසා අපි කතා කරන්නේ හැමෝටම මේකෙන් වළක්ව ගන්න සම්පූර්ණයෙන් තමන්ගේ සියලුම උත්සාහය යොදලා වළක්ව ගන්න කටයුතු කරන්න ඕන. නවීනුත් ඒක කීප සැරයක්ම කිව්වා. එතකොට කාට වැළඳුණත් තරුණ කෙනෙකුට ගෙදර ඇතුළේ වැළඳුණත් ඒ ගෙදර ඉන්න වයසක කෙනෙකුට හැදුණොත් ඔන්න තත්ත්වය උග්‍ර වෙන්න පුළුවන්. ඒ කියන්නේ වයසක කෙනෙක් ප්‍රධාන වයසක කෙනෙක් විතර අපි ගන්නම් වෙනව අවුරුදු 60ට වැඩි අයට මේකට ප්‍රධාන සාධක ප්‍රධාන සාධකයක් හැටියට. ඊළඟට නිදන්ගත රෝගාබාධ. හොඳයි ඔබ කිව්වේ වයස ප්‍රධාන සාධක. ඊට පස්සේ නිදන්ගත රෝගාබාධ. නිදන්ගත රෝගාබාධ කියන්නේ ශ්වසන වෙන්න පුළුවන් වකුගඩු, දියවැඩියාව, අධික රුධිර පීඩනය මේ අනාදී වශයෙන් නිදන්ගත රෝග තත්ත්වයන්ට ගොදුරු වූ අය. ඒ අයට රෝග තත්ත්වයක් වැළඳුණාම මේ කොවිඩ් වැළඳුණොත් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඊළඟටම අපි කිව්වා එතන මං එතන ගර්භණී මව්වරු අපි විශේෂ කණ්ඩායමක් හැටියට සලකනවා. මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන ඒ සඳහා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට උපදෙස් පත්‍රිකා පිළියෙල කරලා තියෙනවා ගයිඩ්ලයින්ස් එහෙම නැත්නම් නිර්ණායක. ඒතර මේ අවස්ථාවේදී ගර්භණී මාතාවක් කොයි ආකාරයෙන්ද ක්‍රියා කළ යුත්තේ කියන එකත්. මොකද කොවිඩ් 19 වගේ රෝග තත්ත්වයක් ගර්භණී මව්වරුන්ට වැළඳුනාම රෝග තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. මොකද ගර්භණී කාලයේදී බොහොමයක් බෝවන රෝග වැළඳුනහොත් ඒ අයට සංකූලතාවය නැති වෙන්න පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සත් එක උදාහරණයක්. ඒ වගේ අපි දන්නවා හෙපටයිටිස් ඒ වගේ බෝවන රෝග වලින් හැකිතාක් දුරට ඕම වළක්වා ගත යුතුයි. ඒ නිසා ගර්භණී මව්වරුන්ට කොවිඩ් 19 වලින් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. සංකූලතාවයන්ට පැත්වීමේ අවධානම වැඩි කණ්ඩායම. ඔතන මං හිතන්නේ මං සඳහන් දුම්පානය කරන අයට ශ්වසන දුම්පානය කරන අයට නිදන්ගත ශ්වසන ආසාදනත් බොහෝ විට තියෙනවා. ඒතර ඒක ඊකට තව එකක් එකතු වෙනවා කොවිඩ් 19 වැළඳුනොත්. මොකද ඒ අර වෙනත් රටවල් වල අරගෙන බැලුවම රෝගීන්ගෙන් වැඩි කොටසක් දුම්පානය කරලා තිබුණා. මම ඉතාලියේ එක හේතුවක් ඒක නේ. කොහොමද එයාට අපේ රටේ ඇත්තේ මම පොඩ්ඩක් කිව්වොතින් මේ කාටද වැඩියෙන්ම වැළඳිලා තියෙන වයස් කාණ්ඩය 40-50 අතර අපේ රටේ. ඔව්. පිරිමි අයට තමයි 3/2ක්ම පිරිමි අය. 3/1යි කාන්තාව අපේ රටේ. රෝගේ වැළඳිච්ච අය ගත්තාම. එතකොට මේ 40-50 අතර අයට තමයි වැඩියෙන්ම රෝගයට ගොදුරු වෙලා තිබුණේ ලංකාවේ. ලංකාවේ.
Dan rogi ini kasih api pahlawan, ne? Ya pahlawan api dan visilation ya karena hama pita warga nanti bicara karena anu ya itu mai, tapi mai wedi ya mau rogi wedi dilatih. Mai itu ekor heitu apa nama? Atte hati lihat panat tatar kahane wedi pura sancar nih ya dana. Ekak heitu wak, itu oh, ekak padaan kota mek ekak heitu wak. Sama hari itu ya productive age group kini kita tapi wedi nuan nih kaya ni. Tapi itu kota egulan itu yang punya exposure ke wedi ini, rakyat awe new tuh, na itu kota idine da rajakari, mertanya idine da ani kud kate itu, kumana ho ada ayam marga kupenya na evas kandi wedi pura inno, itu kota eka heitu aku wedi nampulang edit, api hitano. Puncila main tetvalan dilati bu, na abe namut sangkulat awe angge na katakan apa, puncila main te ගේ අවදානම් තත්ත්වය නිතරම අඩුවෙන් තමයි වාර්තා වෙන්නේ අපේ රටෙත් ලෝකෙත්. එහෙම එකකුත් අපි දකිනවා. ඊළඟට මං හිතන්නේ මං ওই කණ්ඩායම් ටික කිව්ව නවීන් මට මොන හරි අතෑරුණා නම් ඔයාලට මතක් කරන්න පුළුවන්. ඊළඟට මෙතන මික්කුව කාරණා තමයි ප්‍රධානම කාණ්ඩ ඔය. මොකද අර පොඩි ළමයින්ට ගැටලුවක් පෙන්නලා නැහැ කොහෙවත්. ඒක කොහෙවත් තියෙනවා. මට මේක ප්‍රතිශක්තික ස්වභාවික ප්‍රතිශක්තික වෙන්න පුළුවන්. ඒ ස්වභාවික ප්‍රතිශක්තිය හෝ කුමන හේතුව තාම එක ගැන හරියට ඔය කියලා ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා දැන් මේ පරීක්ෂණ ගැන කතා කරද්දී දැන් මේ රෝගය පොසිටිව් නැත්නම් එක තියනවාද කියලා කරන පරීක්ෂණයට ගත වෙන කාල පරිච්ඡේදයයි තියෙන පහසුකම් අනුව බලලා පස්සේ ලංකාව ලෝකය සංසන්දනය කරන්න පුළුවන්ද අපිට ඔය ඇත්තට මෙහෙම එක එක රටවල් ගන්න උපක්‍රම වෙනස් මම ඒක කිව්වේ අපේ ප්‍රධානම ස්ට්‍රැටජික වෙලා තියෙන්නේ නිවාරණය එක අංක එක දෙවනි කාරණේ ඔය හැවගේ අපිට දැනට ස්ථාන පහක තමයි අපි මේ පරීක්ෂණේ කරන්නේ. ඒකට යම් කාලයක් ගන්න බෑ කිපයක් ගත වෙනවා. ඒකට සය අම්මය මේක ගැන ප්‍රශ්න කරමින් උත් වෙනවා. නමුත් මේකේ අපිට ඒ සැක සහිත පිරිස් අපි මේ වෙනකොට රෝහල් වලට aran තියෙනවා. ඒතර ඒකේ පරීක්ෂණේ කරනවා. ඒතර හැබැයි අපිට දැන් ඔබ ඔය ප්‍රශ්නේ ගොඩක් නගන්නේ දකුණු කොරියාව තමයි ආදර්ශයට ගන්නෙ. දකුණු කොරියාව ඉතාම විශාල ලෙස 2.5 මිලියන් වලට කරලා තිනවා පරීක්ෂණේ. ඒතකොට එහෙම කරන්න අපි අපේ ආර්ථිකෙත් එක්කත් බලන්න අපිට. ඒක මම හිතන්නේ අනිත් එක ඒක අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ කියන එක වසංගත වේදීව අධ්‍යයනය කරලා ඕන පරීක්ෂාවන්ට ලක් කරලා. ඒක යාල පාවිච්චි කරන්න වෙන කරුණක්. මම මතක් කියන්න දැන් ඇත්තටම අපි පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් මේ 2000කට අධික සංඛ්‍යාවක් මෙවන විට කරලා අවසන්. ඔව් 2500කට ආසන්න සංඛ්‍යාවක් මෙවන විට කරලා තියෙනවා. ඒතකොට නමුත් දැන් මෙතනදී අපේ රටේ විශේෂ දෙයක් කරනවා. දැන් අර රෝගියෙක් වාර්තා වුණාම ඒ රෝගියාගේ ආශ්‍රිතයින්ගේ අපිට ඇත්තම රෝග ලක්ෂණ නැතුවත් අපි ඔහු ළඟින්ම හිටපොයත් මේ වෙලාවේ පරීක්ෂාවට ලක් කරා. ඉතින් ඒ අනුව අපේ අයගේ දැන් අපේ ක්‍රමවේදය දකුණු කොරියාවට වැඩිය වෙනස් කියන්නේ දැන් අර අපි ආශ්‍රිතයින් සොයා යාම ඉතාම තදින් කරනවානේ. දැන් මේ අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. එතකොට දැන් එක රෝගී ගෙදරට ගිහිල්ලා දැන් ඒ රෝගියාගේ ගෙදර ඉන්න අය අනිත් අයත් එක්ක තියෙන ඔහුගේ තියෙන සමීප සම්බන්ධතාවයේ හොඳින් අධ්‍යයනය කළා ඒ කණ්ඩායම් වලටත් අපි මේ පරීක්ෂණේ කළා කියලා. එතන මෙතනදී අපි එතන ඒක ගැන දකින්නේ මේ ඒක පොඩ ඇක්ටිව් සර්වේලන්ස් පැත්තයි. يعني මේ අපි අර වාර්තාගතපු රෝගියා පමණක් නෙමෙයි ඇක්ටිව් සර්වේලන්ස්. ඒ කියන්නේ කමියුනිටි එකේ සර්ච් කරලා ඒ අවටින් අයගේ අපි පරීක්ෂාවට භාජනය කළා තියෙනවා. එතන ඒක අපේ ස්ත්‍රියට ගියපු ධනාත්මක පියවරක් ඒක ගැන. මේක අපේ සිස්ටම් එකේ තියෙන ස්ට්‍රෙන්ත් එකක්. මොකද දකුණු කොරියාවට නෑ අපේ වගේ ආවේක්ෂණ ක්‍රියාවලියක්. අනිතත් අපේ හමුදාව අපි අරගෙන තියෙනවා පොලිසිය අරන් තියෙනවා. එහෙම ඇත්තටම මේ අර මල්ටි ඩිසිප්ලිනරි ටීම් එකකින් වැඩ කරනවා අපිට පේන්නේ රටවල්. ඔස්ට්‍රේලියාව මම හිතන හමුදාව කැඳවලා තියෙනවා. ඔස්ට්‍රේලියාව කැඳවලා තියෙනවා. ඒත් ඒක කැඳවන්නේ දැන් සමහර ඇත්තටම අපේ රටෙන් අහනවා කොහොමද මේ ගන්න යන්නේ කියලා. ඒකෙන් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මම අර කියන්න ගත්තේ දකුණු කොරියාව වගේ රටවල් එයාලට ඒතර එයාලගේ ස්ට්‍රෙන්ත් එක තමයි මුදල් තියෙනවා පරීක්ෂණ කරන්න පුළුවන්. අපේ ස්ට්‍රෙන්ත් එක තමයි අපේ පබ්ලික් හෙල්ත් ස්ට්‍රැටජි. ඒතර ස්ට්‍රැටජිස් වෙනස්. ඒතර ඒකෙන්ද සමහරලාට මේ මම එක එක මේක අර ಜಾති වත් පක්ෂවල Java ගන්න එපා කියලා මේකේ දැන් මේ රජයේ අඩුපාඩු වෙන පිරිසකුත් ඉන්නවනේ. මම කියන්නේ මේ වගේ ලාට ඒ අඩුපාඩුවක් හරියට තමයි මේ ටෙස්ට් නොකරන එක ගේන්න හදන්නේ. ඔව්. ඒක එතන පිටිපස්ස දැන් සමහර විට ඒක අපි තවත් අංශයන් ඇති. මොකද ඔය දැන් ඔය ටෙස්ට් එක පෞද්ගලිකව කරන්නත් බොහෝ උත්සාහයන් තිබුණා. ඔව්. එතකොට මේ වගේ ඒවත් ඇති අභ්‍යන්තරේ. මොකද මේක ඔබ දන්න ඕනම මේ තත්වයකදී අපි දකින්නවා මම ඒකයි මම ඇත්තම කියන්න හදපු කැලේ ඒකයි. මේ වගේ වෙලාවෙ අපි දැන් ගෙදර ඉන්න කියනවනේ. ගෙදර ඉන්න කිව්වහම ඉතින් සමහර අය බලන ගෙදරකම ඉන්නකොට මොනවද කරන්නේ? ඒක අදහසක නෙමෙයිනේ. ඒතර අපි කිව්වේ කන බොන විදිය. අපි කලින් ඉඳලා කන රටේ පාරම්පරික ක්‍රමවේදයක් තිබුණා කන. ඒ ක්‍රමවේදවලට යොමු වෙන්න. ඊට පස්සේ විටමින් C බහුල ආහාර ගන්න. ජලය වැඩිපුර පානය කරන්න. ඔබට නිින්ද අත්‍යවශ්‍යයි. ඔබ දන්න මේ කාර්යබහුල සමාජයේ ඔබට නිදියන්න වෙලාවක් නැතු තියෙනද? අපිට නම් නිදියන්න වෙලාවක් දැනටත් නැති වෙලාවක් ගිලා තියෙන්නේ. ඒක ගැන නෙමෙයි මම කියන්නේ ඔබ ගෙදර ඉන්න අයට. ඔබ ටික වෙලාවක් කරගෙන නිදියන්න.
ඊට සමාජ يعني පෞල් සම්බන්ධතාවය වැඩි කර ගන්න. අපි අත්තන පළවෙනි පැය ඕවා තමයි කතා කරේ. ඔව්. ඔබතුමාලා එන්න කලින්. ඒක තමයි අත්තරම වෙනවනේ. ඒතකොට ඒ කාරණා ටික කරගත්තොත් අර රෝගී වෙන්න තියෙන හැකියාවත් අඩු වෙනවා. අපි ප්‍රතිශක්තිකරණය මේ වැඩි කරන්න නේද? ඒතකොට අර ඔබ කිව්වා වගේ මේ ටෙස්ට් කරනවයි කියන එකෙන් ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ වෛරල් ලෝඩ් එකත් එක තමයි ටෙස්ට් දැන් පොසිටිව් වීමත්. ඒතකොට ඒ ඒකෙන්ද අපි පාවිච්චි කරන්න ඕන එක තමයි. මෙතන මේක වගේ අපි දැන් ඊ අපි අඳුරගත්ත ජයවර්ධන රෝහලේක රෝගී එයාගේ සමීපතීන්ව අපි පරීක්ෂණයට භාජනය කරා. පරීක්ෂණ වල කියද්දි මට කියන්න දැන් මේ තව සමහර අය ප්‍රශ්න කරන කාරණයක් තමයි දැන් රෝගයේ රෝග ලක්ෂණ මතු වෙනවනේ. රෝග ලක්ෂණ මතු වුනහම පරීක්ෂා කරාම විතරද අහු වෙන්නේ? රෝග ලක්ෂණ මතු වෙන්න කලින් විස බීජයේ චරිතගත වෙලා තියෙද්දි පරීක්ෂණය කරොත් අහු වෙනවද කියන එක. පරීක්ෂණේ මේ දැන් අපි දැනට හොයාගෙන මම ඊයේ අලුත්ම ජර්නල් එකක තියෙන එක තමයි. ඒකේ ගන්න සොබ් එක අනුවත් වෙනස් වෙනවා පොසිටිව් වෙන ප්‍රමාණය. ඒකේතර 71ක් තමයි අපි දකින මේ පෙන්නන දමින එක. එතකොට වෛරල් ලෝඩ් එක මත තමයි තීරණය වෙන්නේ මේකේ අපි ඒකතර අද කරලා නිකා ඉන්නේ මේ සස්පිෂස් පේෂන්ට් ලගේ ආයි නැවතවතාවක් කරනවා ඒ කියන්නේ අද වෛරස් ඇතුළුනා නම් හෙට පරීක්ෂණ කරලා අහු නොවෙන්න පුළුවන් ඔව් ඒක ඒතරදී ඒකයි රෝග ලක්ෂණ හොඳට මතු වෙනකන් තමයි ඉඳලා තමයි පරීක්ෂණය කරන්නේ නමුත් දැන් සමහර වෙලාවට දැන් ළඟම ආශ්‍රිතයෙකුට රෝග ලක්ෂණ යන්තම් තිබුණා දැන් උගුර රිදෙන එකක් තියෙන්න පුළුවන් එතකොට එයාට උණ නැහැ ඔව් ඉතින් එවැනි අවස්ථාවකදී ඔහුව ගෙනල්ලා වෙන් කරලා තියාගෙන දවස් කීපයක් ගියාම පරීක්ෂාවට ලක් කරන එක හොඳ ක්‍රියාවලියක්. ඒ කියන්නේ ඒක පෙන්වලා තියෙන විදිහට පළවෙනි දවස් 15 පෙන්වන ප්‍රතිශතය නෙමෙයි දෙවෙනි දවස් 15. අත්‍තරම හොඳම කියන්නේ ඒ කියන්නේ මුල් දවස් 5 ඔව් 5 5ව 3කට කඩලා තියෙනවා. ඒතර දෙවෙනි දවස් 5 තමයි අර විත් සිම්ප්ටම්ස් නම් හොඳටම ඒක පොසිටිව් වීමේ හැකියාවක් තියෙනවා. ඒතර හැබැයි ඒ කියලා අපි සස්පිෂස් පේෂන්ට් නම් නිකම්ම ගෙදර යවන්නේ. අපේ අපිට පේනවා නම් මේකේ රෝග ලක්ෂණ දැන් අපි ඕනම ලෙඩක අපි කොච්චර නෙගටිව් වුණත් රෝග ලක්ෂණ තියෙනවා නම් අපේ මම මේක එක අපේ ඉන්න වෛද්‍යවරුන්ගේ ඒ මේක ගැන තියෙන දැනුමත් එක්ක යාලට ඒක පාවිච්චි කරමින් ඉන්න නිවැරදිද ඒකින්ද අපි හැබැයි කිසිම රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ගෙදරට වෙලා ඉන්න එපා දැන් ගෙදරට වෙලා ඉන්න කිව්වා මේ දැන් ගෙදරට වෙලා ඉන්න අතර මේ රෝග ලක්ෂණ තියෙන අය ඒකනේ දැන් මේ පෞගේ පොකට් එකේ එන්නේ හේතුව අර රෝග ලක්ෂණ නැති නමුත් රෝගේ ඇඟේ තියෙන පිරිස සමහරට ඇවිදිනව වෙන්න පුළුවන් හැබැයි රෝග ලක්ෂණ තියෙන අය එළියට එන්නේ එහෙම නැත්නම් හොරෙන් ගිහිල්ලා වෙනතනකින් බෙහෙත් තරම් යන්න නැතන. දැන් එහෙම කරන්න කියලා තමයි අපි දකිනවා පෞද්ගලික රෝහලකට ගිහිල්ලා එක පුද්ගලෙක් එතන පිරිසත් නිරෝධායනයට ලක් කරන්න උනා. දැන් අපේ කුරුණෑගල ප්‍රදේශයේ එහෙම ගිහිල්ලා පෞද්ගලික වෛද්‍ය ආයතනයකට මේ සියලු දෙනාම හංගපු කාරණේ තමයි තමන් රට ගිහිල්ලා ආව කියන එක. දැන් මට තේරෙන්නේ නැති කාරණේ තමයි මේ හංගල වුන් ලබන දේ මොකද්ද? මොකද වුන් දන්න 15%කට සංකූලතාව ඇති වෙන්න පුළුවන්. ඒතකොට සමහරු මේ ඇත්තටම වයස්ගත කාණ්ඩවලයි. එය දැඩි අවධානම් කළාපින්. ඒ කියන්නේ පුදුම අනතුරක් ඒ කියන්නේ තමන් තමන්ගේ ජීවිතය ගැන අනතුරු ගන්න නැහැ සාමාන්‍ය පොඩි ලෙඩකට බේත් ගන්න. ඒතකොට මේ කොවිඩ් ගැන මෙච්චර කියද්දි මේ අය එන්නේ නැතු වෙන කාරණේ තමයි අපිට හොයාගන්න බැරි. ඒ නිසා ගෙදර ඉඳදී අර ව්‍යායාම කරන්න මේ සියල්ල කරන අතරේම තමන් තමන්ගේ තියෙන දුරස්තභාවය පවත්වාගෙන ඉමිතාම වැඩගත් වෙලා තිනවා. ඒ දුරස්තභාවය පවත්වා ගන්න ගමන් රෝගී ලක්ෂණ තියෙන සියලු දෙනාටම අපි කියනවා ඒ තමන්ගේ රෝගය මතු වෙනමත් එක්කම රෝහලකට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න කියලා. ඒ වගේ මේ දවස්වල අපි එදත් මතක් කරපු කාරණේ කැස්සම් බිරිසාව වුණ සාමාන්‍ය එකක් හදුණත් බෙහෙත් ගන්න එක හොඳයි කියලා නේද? ඔව් හැබැයි එතනදී දැන් මේ එකක් තියෙන කැස්සම් බිරිසාවත් එක්ක දැන් පිටරට ඉඳලා ආපු සම්බන්ධයක් තියෙන යම් කිසි සම්බන්ධතාවයක් සමීප සම්බන්ධතාවයක් ගැන ඒක මතක් කරගන්න ඕන. ඒතර ඒක ගැන දැන් කලබල වෙන්න ඕනේ නැහැ. නැත්තම් කලබල වෙන්න ඕනේ නැහැ නෙමෙයි. ඇත්තටම යාට බලන්න පුළුවන්. හරි සෞඛ්‍යංශ වලින් අහන්න පුළුවන්. දැන් සෞඛ්‍ය අධිකාරියගෙන් අහන්න පුළුවන්. දැන් ඒ ප්‍රදේශයේ ඉන්න දැන් නමුත් මේ තැන්වලදී වෙලා තියෙන ඒ කිසි දෙයක් අහලත් නැහැ කියන්නෙත් නැහැ හරියට රෝග ඉතිහාසයක් දෙන්නෙත් නැහැ රෝහල් වලට යන්නේ නැතුව පෞද්ගලික ඒවා වෙන වෙන අයගෙන් බේත් අරගෙන ඒ ඒ ස්ථානවල මේක ඒක තමයි අර ටෙස්ට් එක පෞද්ගලිකංශ කරන එකේ තියෙන බරපතලකම ටෙස්ට් එක පෞද්ගලිකංශ කරාම සමහර අය ඒ කියන්නේ තමන්ගේ බලය පාවිච්චි කරලා උත්සාහ දරන මේ පෞද්ගලිකංශයෙන් වෙලා ඉන්න ඒක තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට සිද්ධ වුණේ දැඩි නීති රීති යටතේ තමයි මේක පරීක්ෂණ කරන්නවත් දුන්නේ. මොකද එහෙම නොවුනොත් මේ අය ඒ එතන පොකට් එකක් හැදුවොත් ඒක කොහෙට විසිරෙනවද කියලා හොයාගන්න බැරෙනවා. අර ආවේක්ෂණ ක්‍රියාවලිය අපිට ඉතාම වැදගත්. අපේ සර්වේලන්ස් තමයි අපේ හයි හැටියට අපි දකින්නේ. ඒකට අර අනිකුත් කාණ්ඩ තරම් තියෙන එකයි. එතකොට අපිට හොයාගත්ත හැකි කොතනින්ද මේක ගියේ කියලා. එහෙම නැත්නම් අර කමියුනිටි ස්ප්‍රෙඩ් එකක් ලෙවල් එකට ආවොත් කොතනින්ද ගියේ කියලා හොයාගන්න බැරි වුණොත් එතනින් එහාට අපි අසරණ වෙන්න ගන්නවා. එතකොට දැන් ඇත්තටම කමියුනිටි එකට නැත්තම් ප්‍රජාවට පැතුරුනොත් නම් අපිට
Bawa kerapu kena beren pula, bawa becek kena, aniwar, beren pula. Mungkin, paling ini kena ada arah mild symptoms, segala poli, sangkulota, neti tatta kaya bila, ani kena ada sangkulota ini pula. Evagi mangar, kiu agi, metu matukara, dumpaane, ani wara ini mana terkali itu. Mungkin, api dana mereka pena halat aja bila, pena halat tamai, visi biji, mie binasa ikaran. Itu ro, arah dumpaane karna pujgalik, aniwar ini tamangi pena halu hondane. Itu ro, eka තව වැඩි කරගෙන තමගේ ජීවිත අනතුරුන. ඊළඟ කාරණේ තමයි අර පෞද්ගලික අංශයේ මැදිහත් වීමත්. මේ වෙලාවේ සමහර පිරිස උත්සාහ කරනවා කිරිපිටි ප්‍රවර්ධනේ. ඒ වගේ තමන්ගේ කියන්නේ නිෂ්පාදන ප්‍රවර්ධනේ සමහර ඒවට ඒවා අනුග්‍රහය දක්වන. ඒ කියන්නේ මේක අපි දන්න ඩිසාස්ටර් සිටුේෂන් එකකදී මොනම විදිහකටවත් කියලා තියෙන එක තමයි මේ කිරිපිටි හෝ ඒ කාරණා ප්‍රවර්ධනය කරන්න බෑ කියන එක. හැබැයි දැන් සමහර ස්ථාන අපි දකිනවා මේ විවිධ campaigns එකෙන් ව්‍යාපාරය යනවා ඒ කියන්නේ ඔවුන් සත්භාවයෙන් කරන්නේ ඒ සත්භාවයෙන් කරන ස්ථාන වලින් තමන්ගේ අර බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න යම් උත්සාහයක් දරන අපි ඇත්තට මේක සම්බන්ධයෙන් සෞඛ්‍ය මැතිවරණ දැනුවත් කරන බලාපොරොත්තු වෙනවා මොකද මේ වෙලාවේ අපි එකකින් බේරෙන්න තව එකකට යන්න බෑ මොකද අපි දුම්පාන එපා කියනවා අපි එපා කියන කාරණා කියන්නේ දත්ත එක්ක ඒ නිසා ඒ දත්ත මතම පදනම් වෙලා කටයුතු කරනවා මිසක් අපිට විනාශයකින් තව විනාශයකට මාරු වෙන්න නෙමෙයි ඕනේ. ඒ නිසා මේ විනාශ දෙකම නැති කර ගන්න ඕනේ. ඒ නිසා අර 1 2 3 තුනටම කොවිඩ් ගැන හිතලා ගෙදරටම වෙලා ඉන්න. ඒ වගේම හෙට මන් දන්නවා සමහර බැංකු විවෘත කරන්න කියලා දැනුවත් කරලා තියෙනවා. ඒතර අපි ඒක සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නායකින්ගේ සංගමයත් බැංකු සේවකින්ගේ සංගමයත් එකතු වෙලා ගයිඩ්ලයින් එකක් මේ වෙනකොට හදලා තියෙන එක අපි රජයට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද බැංකු විවෘත කරන්න අවශ්‍යතාවය පමණක් ඉෂ්ට වුණාම ඇති. නැත්නම් බැංකු සේවකයන් අපි දන්න විදිහට 58000ක් විතර හෙට දවසේ රට පුරා යන්න ගත්තොත් නැවත අර ලොකු පොකට් එකක් ඇරෙන්න පුළුවන්. මොකද අපිට වැරදිච්ච තැන හොයාගන්න පුළුවන් ඉන්නේ වැරදුනට පස්සේ. හැබැයි වරද්ද ගන්න තැන ටික අපිට කියලා තියන්න පුළුවන්. වැරදුන් නැත්නම් හොඳයි. ඒක බෝනස්. හැබැයි වැරදුනොත් එතනින් පස්සේ අපිට අර මෙතුමිය කියන්නේත් එකයි වසංගතය ආවට පස්සේ අපිට ටිකක් දුක් වෙන්න වෙයි. හොඳයි බොහොමත්ම ස්තුතියි මම විශ්වාස කරනවා මේ කතා බහ බොහොම සාවධානව බහගෙන ඉන්න ඇති මේකේ තියෙන බරපතලකම ඒ වගේම මේ ඔස්සේ කොයිතරම් වගකීමක් ඔබට තියෙනවාද කියන එක පිළිබඳව ඔබ දැනුවත් වෙන්නට කියලා අපි විශ්වාස කරනවා බොහොම ස්තුතියි ඔබ දෙදෙනාට මම දන්නවා ඉතාම කාර්යබහුල දෙදෙනෙක් නමුත් මේ වෙලාවේ ඇවිල්ලා අපත් සමග මේ කතා බහ කරලා ජනතාව දැනුවත් කරන්න ඔබ ලබා දුන්න දායකත්වය බොහොම වෘත්තිමය දායකත්වයක් කියලා අපි විශ්වාස කරනවා බොහොම ස්තුතියි අයිබෝන් අයිබෝන්